වයසට ගිහාම අතපය පණ නැතුව සිහියක් පතක් නැතුව හැමදේම අමතක වෙන ගතියෙන් ඔහේ ඉන්නවට වඩා ඔගොල්ලන්ගේ ජීවිතය ආලෝකමත්ව ගත කරන්න උපකාරී වෙන කරුණු 12ක් ඔගොලු කලින්ම පැට්‍රිස් කරලා තියාගන්න ඕනේ. ඉතින් මේක වයසට යමින් ඉන්න අයට ඒ වගේම තරුණ හැමෝටම මේක වැදගත්. ඉතින් ඒ නිසා අපි මේ මොලේ තියෙන හොඳම ක්‍රියාකාරීත්වයේ වැඩිහිටි වියේදිත් ලබා ගන්න මෙන්න මේ දේවල් ටික කළොත් අපට වැඩිහිටි බිය ඉතාමත්ම සතුටින් ගත කරන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු, ඒ කියන්නේ හොඳම සිහියෙන් ජීවත් වෙන්න ලැබෙන එක. අපි ගමුකෝ දැන් වයසට ගිහත් සිහියෙන් කල්පනාවෙන් ජීවත් වෙන්න ලැබෙන එක. අවට වෙන දේවල් ඊට පස්සේ මේ අපිට අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න අපේ අතපය ක්‍රියා කරන්න ඕනේ හොඳට. මෙන්න මේවට හොඳ පන්ෂන් එකක් තියෙන විදිහට අපි අපේ මොළය පවත්වා ගන්න ඕනේ. ඉතින් අන්න ඒ නිසා ඒ තත්ත්වයට අපි දැන් කියනවා ඩිමෙන්ෂියා කියලා. ඩිමෙන්ෂියා වුණාට පස්සේ වෙන්නේ අර වගේ හැමදේම අමතක වෙලා ගෙදරත් අමතක වෙනවා, පිස්සු කෙලිනවා, විකාර නටනවා, එක එක විදියට හැසිරෙනවා. මොකද අර මොළය හරියට වැඩ කරන්නේ නැහෙනි. එතකොට මේකත් එක්ක ගොඩාක් අවුල් යනවා. ඉතින් මෙන්න මේ තත්ත්වයත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා කලින්ම හඳුනගෙන වළක්ව ගන්න. ඔයා දැන් වැඩිහිටියේ කෙනෙක් වුණත් ඔයාට දැන් මේ වගේ ක්‍රියාකාරකම් ඔයාට ගැළපෙන විදිහට කරලා ඔයාට පුළුවන් ගොඩ යන්න. ඉතින් මම මේ ටික උගලන්ට කියන්නම් එකින් එක. ඉස්සලාම පළවෙනි කාරණේ හැටියට සඳහන් කරනවා ඕගොල්ලෝ නින්දට වැදගත් තැනක් දෙන්න. ඒ නින්ද වැඩි නිදියන්නත් එපා. ඕගොල්ලන්ට නියම කරලා තියෙන අඩුම පැය 7ක්වත් ඕගොල්ලෝ හොඳ නින්දක් ලබා ගන්න ඕනේ. ඒක හැම අතින්ම හැම දෙයකටම හොඳයි. ඒක හැම දෙයකටම හොඳයි. ඒක කුඩා ඒක තරුණ අයට හැමෝටම ඕවරෝල් වෙල් බීන් කියලා කියන්නේ. ඒ කියන්නේ හැම අතින්ම හොඳ ජීවිතයකට ඒ නින්දට වැදගත්කමක් දෙන එක හරිම වටිනවා. ඒ වගේම ඔයාගේ රුධිර පීඩනය හොඳ තත්ත්වයක පවත්වාගෙන යන්න ඔයා උත්සාහ කරන්න ඕනේ. ඔයා ඒක වෙනුවෙන් කටයුතු කළ යුතු දේවල් ඔයාට කරන්න සිද්ධ වෙනවා. රුධිර පීඩනය ඔයාගේ දන්නවනේ බ්ලඩ් ප්‍රෙෂර් කියලා කියන්නේ, ඒක හොඳ මට්ටමක තියෙන්න ඕනේ. ඉතින් අධි රුධිර පීඩනය වගේ දේවල් ඇත්තටම මේ වගේ ඩිමෙන්ෂියා තත්ත්වයන්, ඉතින් ඒ ගැන වෙනම කියන්න ඕනේ නැහනේ. ඒකෙන් හැදෙන ලෙඩ රෝග ගැන, ඒකේ තියෙන අවදානම ගැන අපි වෙනම කතා කරන්න ඕනේ නැහැ. ඉතින් බ්ලඩ් ප්‍රෙෂර් එක හරි ගානට ඕනෑට වඩා ලෝ වෙන්නෙත් නැතුව, ඕනෑට වඩා හයි වෙන්නෙත් නැතුව ඔයගලන්ට පුළුවන් හරිම රෙකමෙන්ඩඩ් ගානකට මැනේජ් කරගෙන යන්න. ඊට පස්සේ දියවැඩියාව පාලනය කර ගැනීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක්. ඉතින් ඒ නිසා ඔයාගේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක ඔයාගේ මොළයට බලපානවා. ඇත්තටම මේ ප්‍රධාන දෙයක් තමයි බ්ලඩ් ෂුගර් ලෙවල් එක. අපේ රුධිරයේ සීනි මට්ටම කියන එක අපේ මොළයට ඉතාමත්ම බලපාන දෙයක්. ඒ නිසා ඒක පාලනයෙන් පවත්වාගෙන යාම, හරි ගානට පවත්වාගෙන යාම අනිවාර්යයෙන්ම අපි කරන්නට ඕනේ. ඉතින් ඒ ගැනත් ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ මේ ඇල්කොහොල් භාවිතය ඉතාමත්ම පාලනයකින් යුක්තව අධික ඇල්කොහොල් භාවිතයෙන් තොර වෙලා ඕගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම කොලෙස්ටරෝල් පාලනය කියන එක ඩිමෙන්ෂියාවලට වැදගත්. ඒ නිසා කොලෙස්ටරෝල් පාලනය කියන එක ගැන සැලකිලිමත් වෙන්න. ඩිමෙන්ෂියා වලට මේ කොලෙස්ටරෝල් වගේ දේවල්, ඒ කියන්නේ මේ මොලේ බ්‍රේන් එකේ දේවල් වලට ඇත්තනම් බලපානවා. බ්‍රේන් එක සම්බන්ධ දෙයක් නේ ඩිමෙන්ෂියා කියන්නේ. ඉතින් එතකොට ඒක උගලන්ට බලපානවා ඔයගලගේ ජීවිතේට. ඊට පස්සේ සාමාන්‍යයෙන් දුම් බීමෙන් වළකින්න කියලා සඳහන් වෙනවා. ව්‍යායාම වල ශාරීරික අභ්‍යාසයන් වල අනිවාර්යයෙන්ම රෙගියුලර් කියලා කියන්නේ අපි නිතරම කරන්න ඕනේ, දිනපතා දෛනිකව කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක ගොඩක්ම වටිනවා. ඒ කියන්නේ බ්‍රේන් එකට ලේ සැපෙීම කියන එක හොඳට සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් ඕගොල්ලෝ ව්‍යායාම කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මෙතන කියන්නේ. ඉතින් ඒ සම්බන්ධව වෙනම මේ තනි තනි කරුණු ගැනත් මට වෙනම ඉදිරියට වීඩියෝ කරන්න පුළුවන්. ඉතින් මේ ෆිසිකල් ඇක්ටිවිටි අපි අපේ ශාරීරික ක්‍රියාකාරකම් කියන එක අපි රෙගියුලර් විදියට නිතරම කරන්න ඕනේ. නිතරම කියන්නේ අපි දිනපතා යම්කිසි රුටීන් එකට අනුව කරන්න ඕනේ. ඉතින් එහෙම කරද්දි අපිට පුළුවන්කම තියෙනවා අර මොළයට ලේ ගමන් කිරීම හරියට මැනේජ්මන්ට් එකක් හරියට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ බැලන්ස් වුණ ආහාර වේලක්, බැලන්ස්ඩ් ඩයට් කියලා කියනවා. බැලන්ස් ඩයට් අපි හොඳ පළතුරු වර්ග තියෙනවා. සීනි අධික නැති හොඳ පළතුරු වර්ග තියෙනවා. ඒ වගේම සීනි අධික නැති එළවලු වර්ග තියෙනවා. ඊට පස්සේ අපිට ධාන්‍ය වර්ගත් තියෙනවා. හිතකර, ඒ කියන්නේ කෙඳි සහිත මේ වගේ ෆයිබර්. ඊට පස්සේ හෙල්දි ෆැට්ස් කියලා කියන්නේ අපිට හොඳ මේදය, හොඳ මේදය තියෙන දේවල්. ඒ කියන්නේ සැටුරේටඩ් ෆැට් කියලා කියන්නේ අපි අර කොලෙස්ටරෝල් ඇති කරවන අහිතකර ඒවා පාවිච්චි කරන්න එපා. හොඳ තෙල් වර්ග, ඔමෙගා 3 අඩංගු වෙන
අපේ ශරීරයේ තැන්පත් නොවන තෙල් වර්ග භාවිතා කරන්න. ඉතින් ඒ වගේම ඔගොලන්ට පුළුවන්කම තියෙනවා ඔගොලන්ගේ ශ්‍රවණ තත්ත්වය ඉතාමත්ම හොඳ මට්ටමක පවත්වාගෙන යන්න ඕනේ. මෙන්න මේක ඩිමෙන්සියාවලට බලපානවා. ඒ නිසා ශ්‍රවණ තත්ත්වයේ හොඳ ශ්‍රවණ තත්ත්වයක් පවත්වාගෙන යන්න උත්සාහවත් වෙන්න. මොකද ඒක ඔගොලන්ට ගොඩක්ම වැදගත් වෙන දෙයක්. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ගේ යම්කිසි ශ්‍රවණාබාධ තත්ත්වයන් තියෙනවා නම් ඒවා වෛද්‍ය පරීක්ෂණවලට සහ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙලා ඒවා හොඳ කරගන්න අනිවාර්යයෙන්ම උත්සාහවත් වෙන්න. ඊට පස්සේ සමාජශීලීව ඉන්න කියන එක කියනවා. කියන්නේ සෝෂියලි ඇක්ටිව්ව ඉන්න කියන කියනවා. කියන්නේ සමාජශීලී කියන්නේ හැම වෙලෙම බજાર ගහලා ඉන්නවා වගේ අර වචනේට කියන්නේ එහෙම එකක් නෙවෙයි. හම්බ වෙන අපිට දෛනික ජීවිතයේදී අපිට මිනිස්සු එක්ක කතා බහ කරන්න සිද්ධ වෙනවා. එහෙම කියලා අපි හිතමුකෝ කෙනෙකුට එහෙම නැහැ. එහෙම අවස්ථාවක් නැහැ. එයාට ගෙයක් ඇතුලේ මොන හරි දෙයක් කරන්න තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම හවස් වරුවකට එහෙම එළියට පහළියට ගිහිල්ලා මිනිස්සු එක්ක කතා බහ කරලා කඩේකට ගිහිල්ලා ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මලගෙවල් දානෙගෙවල් ඔයගේ වට ගිහිල්ලා ඔයා සමාජශීලීව ඒ කියන්නේ සතියකට සැරයක් හරි මොනවා හරි ස්පෝර්ට් කරන තැනකට ගිහිල්ලා ස්පෝර්ට් හරි මොනවා හරි බාහිර ක්‍රියාකාරකම් කරන තැන් තියෙනවනේ සමාජශීලී දේවල් අන්න ඒවට යොමු වෙන්න ඕනේ. ඊට පස්සේ මානසික සෞඛ්‍ය හොඳම තත්ත්වයක පවත්වා ගන්නත් ඕනේ. මේකත් එක කාරණයක්. මානසික සෞඛ්‍ය ඔයා හොඳ තත්ත්වයක පවත්වා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් වෙනවා මේ ඩිමෙන්සියා තත්ත්වෙන් වැළකීමට. ඒ වගේම ඔයාට පුළුවන්කම තියෙනවා ඇක්ටිව් වාගේ බ්‍රේන් එක ඇක්ටිව් තියාගන්න ඔයා අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා. දැන් මම මේ කලින් වීඩියෝ වල නැවත 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 කියලා තියෙනවා. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා. අලුත් අලුත් ක්‍රියාකාරකම් ඉගෙන ගන්නවා. ඒ වගේම ප්‍රහේලිකා විසඳනවා. පොඩි පොඩි ගණන් හදනවා. ඔයා පුළුවන් මට්ටමින් ඔයාට අර බ්‍රේන් එකට හොඳ එක්සර්සයිස් එකක් දෙන්න කියන එක තමයි මෙතන කියන්නේ. ප්‍රශ්න විසඳනවා, විවිධ ප්‍රශ්න, පොඩි පොඩි ප්‍රශ්න අරගෙන වාට උත්තර සපයන්න පුළුවන්. ඒ වගේ දේවල් වාට කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ටිකක් වේගෙන් වගේ අද මේ කරුණු කිව්වේ. මේක දෙසරයක් විතර ඔයා වීඩියෝ එක අහන්න. අහලා මේ එකක්වත් මගහරව ගන්නෙ නැතුව වාට පුළුවන් නම් ඒවා ඒ විදිහට ඉෂ්ට කරන්න. ඇත්තටම මේක මම මේ කරුණු හොයාගත්තේ අන්තර්ජාලයෙන්. අන්තර්ජාලයෙන් මේවා අනිවාර්යයෙන්ම වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ ආටිකල් වලින් තමයි හොයාගත්තේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට මේවා කරලා මේ ක්‍රියාකාරකම් හැම අතින්ම අපට හොඳ දේවල්. ඉතින් ඒ නිසා ඒවා කරලා ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඔයගොල්ලන්ගේ ජීවිතය හොඳ මානසික තත්ත්වයක්, වයසට ගියත් සිහි කල්පනාවේ යුක්ත මානසික තත්ත්වයක් පවත්වාගෙන යන්න. ඉතින් ඒක ලොකු බලයක් මනුස්සයෙකුට ලැබෙන ලොකු අවස්ථාවක්. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් අපි ආයෙමත් වීඩියෝ එකකින් හමු වෙමු. ඕගොල්ලන්ට සුබ දවසක්.